දේශපාලනේ යථාර්ථය දවස. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් සිරස ටීවී ප්‍රේක්ෂක හිතවතුනි, ඈත ගම්වල මෑත නගරේ ඉන්න ඔබ හැම දෙනාම බොහොම ආදරෙන් පිළිගන්නවා. ඔබ දන්නවද මේ ලෝකේ වැඩියෙන්ම විනාශ කරන්නේ වැරදි කරන අය නෙවෙයි, වැරදි කරන අය දිහා බලන් ඉන්න නිහඬව ඉන්න මිනිස්සු නිසා. මෙහෙම කිව්වේ අපි නෙවෙයි, ඇල්බර්ට් අයින්ස්ටයින් විද්‍යාඥයා කිව්වේ මේ ලෝකේ වැඩිම හානියක් කරන්නේ මේ වැරදි කරන අයම පමණක් නොවේ, වැරදි කරන දිහා නිහඬවම බලන් ඉන්න අය. එතකොට අපිටද මේ කියන්නේ කියලා හිතෙනවා. මේ රටේ පාලකයෝ මේ වෙලාවේ හැසිරෙන දිහා බැලුවාම මගේ ආරාධිතයන් දෙදෙනා අද දවසේ ටෙරන්ස් පුරසිංහ, අපේ ආදරණීය ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ආචාර්යතුමන් ඉන්නවා, එකම ජයශ්‍රී රංග මහත්මයා ඉන්නවා, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී. රංග, මේ දැන් රට යන අත මොකක්ද හිතෙන්නේ? දැන් අද රනිල් වික්‍රමසිංහ මහත්මයාට එරෙහිව අභ්‍යාචන අධිකරණයට පෙත්සමක් ගොනු කළා. ඒ ගොනු කිරීමෙන් කියන්නේ උත්සාහ දරන පෙත්සම් කරුවන් රනිල් වික්‍රමසිංහ මහත්තයා සමාගම්වල කොටස් මිලදීගත්තු සමාජිකයෙක්. ඒ නිසා ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් හොබවන්න බෑ. ඒ නිසා වහාම අග්‍රාමාත්‍යවරයාගේ මන්ත්‍රී ධූරය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්න කියලා, ආඥාවක් නිකුත් කරන්න කියලා. දැන් මේ වෙන්නේ කොහොමද? එකට එක කරනවද? මේ දැන් ඇත්තට බැලුවොත් එකක් ඒක කියන්නේ ඉස්සරහ කියනවනේ. දැන් බලන්න, දැන් ප්‍රයිම් මිනිස්ලා දෙන්නේ කිරියානේ ඒ කාලේ පවුන්ස්කේ ගහන 230. දැන් කවුරුත් ප්‍රයිම් මිනිස්ටර් නැහැ කිව්ව පස්සේ 225 ඇවිලා. ඒකෙන් පෑදිලියෙන් පේනවා ලංකාවෙන් ඇත්තට මේ දේශපාලනය මෙච්චර කාලේ දුවනකොට තමයි අපි ආර්ථිකය වැඩිලා තියන්නේ කියලා. ඉස්සරහ ඇත්තට සුද්දා ලංකාව දාලා යනකොට අපි ආසියාවෙන් පර් කැපිටා ඉන්කම එක දෙවෙනිය විදිහට හිටියේ. ජපාන් එක $90, ශ්‍රී ලංකා එක $89. අපේ පාලකයෝ ඇවිල්ලා අපි දැන් 25ට ගිහිලා ආසියායකෙන්. ඒක අද පෑදිලෙන් පේනවා. දැන් උත්සාහයෙන් තීන්දුවක් දුන්නේ කවුරුත් කැමති නැහැ කියලා. නමුත් ඒකෙන් පස්සේ රට කිසිම ප්‍රශ්නයක් නැතුව දුවනවා. නමුත් ඒක ලාන්ට තමයි ඔයා දාපු පුටුවක් වගේ මම පොට්ටක් හැරුණොත් පිටිපස වැටෙනවා. ඒ වගේ තමයි දැන් දේශපාලනය බලාගෙන ඉන්නේ කවුද ඇමති කියලා දන්නේ නැති විදියට. දැන් උත්සාහයෙන් කියලා දෙනවා කවුරුත් ඇමතිත් නැමේ, ප්‍රයිම් මිනිස්ටර්ත් නැමේ කියලා. නමුත් එහෙම බලනකොට තමයි අද වෙන වෙන ඔක්කොම දැන් උත්සාහය පිටිපස්සෙන් යන්න යනවා. ඔබතුමාට මතක ඇති ඉස්සරහ රාජිත ඇමතිතුමා තින්නකොට ගවර්න්මන්ට් ටෙන්ඩර් එකක් ඒතුමා ගත්තා කියලා ඒතුමාගේ මෙම්බර් ඔෆ් පාර්ලිමෙන්ට්ෂිප් එක අවුස් වුණා. ඒක ඒ ටෙන්ඩර් එක ගත්තා. එයා පාර්ලිමේන්තු මන්ත්‍රී විදියට ඒ රජයේ ටෙන්ඩර් එකට ගන්න බෑ කියලා ඒතුමා පාර්ලිමේන්තු දුරෙන් අයින් වුණා. ඒ වගේ දේවල් ගොඩක් දේවල් තියෙනවා. මේ වගේ අද තමයි ගවර්න්මන්ට් දෙකක් ගොඩක්කට හිනවා SLP UMP එකට යන්න බෑ කියලා. නමුත් ඒම ආපු නිසා තමයි, ඒ තරඟ නිසා තමයි අපිට දැනගන්න පුළුවන් උනේ මෙච්චර වංචා දූෂණ වෙනවා කියන එක. අනිතක මන්ත්‍රීලාට 500ට මිලියන් 500ට මාරු වෙනවා කියන දැනගන්න පුළුවන් උනේ SLP UMP දෙකම එකතු වෙලා හාණ්ඩුව තරපු නිසා. හොඳයි, දැන් ගල උඩ සටනක් තියෙන්නේ. දෙගොල්ලොම තරහයි. දෙගොල්ලන්ටම දෙගොල්ලන්ගේ යාළුකම් අමතකලා පුරසිංහ මහත්මයා, දැන් මේ දේශපාලන කියවීම මොකක්ද? රනිල් වික්‍රමසිංහ මහත්මයා මොන වගේ තීරණයක් ගනීද ඉදිරියේදී? මෙහෙමයි, දැන් මේ අර්බුදය නිර්මාණය කෙරුවේ ජනාධිපතිවරයා. ඒ කියන්නේ ජනාධිපතිවරයාට මීට වඩා විධිමත් ආකාරයට ෆෝමල් විදියට මේ ප්‍රශ්නේ විසඳගන්න තිබුණා. හැබැයි මේ කුමන්ත්‍රණකාරී ලෙස මේ වැඩේ කරපු නිසා තමයි අද මේ රටේ බරපතල දේශපාලන අර්බුදයක් උද්ගත වෙලා තියෙන්නේ. දැන් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය අද යටපත් වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නේ හින්දා. අද එක්සත් ජාතික පාක්ෂිකයෝ නැගිටලා තියෙන්නේ එක්සත් වෙලා තියෙන්නේ. ඒ නිසා අද රනිල් වික්‍රමසිංහට මෙතෙක් තිබුණු අභියෝග දැන් යටපත් වෙමින් පවතිනවා. හැබැයි එහෙම කිව්වට නිකන් අලුයට ගින්දර වගේ නේද මේ? මම මේ මහන්නේ දැන් සජිත් ප්‍රේමදාස මහත්තය නායකත්වයට ගේනවද, කරෝ ජයසූරිය පොදු අපේක්ෂකයා කරනවද, නවීන් දිසානායක මහත්තය එනවද, එහෙම නැත්නම් මම 2025 වෙනකන් රටේ පක්ෂයටයි දෙකටම නායකත්වය දෙනවද? දැන් රනිල් මහත්තයට චැලෙන්ජ් එකක් නෑ. දැන් රනිල් වික්‍රමසිංහගේ නායකත්වයේ පිටිබන්ද ප්‍රශ්නේ ඒ අනිකුත් කණ්ඩායම් අතර ඒ තරංකාරීත්වය තුළ ඒක ස්ථාපිත වෙනවද නැත්නම් බිඳවැටෙනවද කියන ප්‍රශ්නේ. දැන් සජිත් ප්‍රේමදාස මහතා ඇත්තටම නායකත්වය බාර ගන්න ලෑස්තිද? එතුමා කියන්නේ 2025 තමයි බාර ගන්නවා. හවුද කියන්නේ? නෑ, එතුමා අභ්‍යන්තර ආරංචි මාර්ගේවා. ආ, එහෙමද? ආරංචිකුත් තියෙනවා. අභ්‍යන්තර ආරංචි මාර්ගේ. ඒකට ඊළඟට කරු ජයසූරිය කතානායකවරයා මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ වීරය බවට පත් වුණා.
ඒ කියන්නේ බහුතරයේ වීරය බවට පත් වෙලා ඉන්නේ. ඒතර කරුණ ජයසූරිය මහතා ඊළඟ පොදු අපේක්ෂක බවට පත් වීමේ ආරංචියකුත් තියෙනවා. ආහා අභ්‍යන්තර වශයෙන්. ඔව්. එතකොට ඒ හින්දා එක්සත් ජාතික පක්ෂය ඇතුලේ බල පොරේකට වඩා අද තියෙන්නේ බලය ෂෙයා කර ගැනීමක් වගේ තමයි මට පේන්නේ. බලේ බෙදා හදා ආරණීය ගමන්දරෙන් යන්නේ නැත්නම් මේගොල්ලෝ. නෑ මෙහෙමයි දැන් ජනාධිපතිවරයා යම් කිසි වරදක් කරලා තියෙනවනේ මෙතනදී. ඒ කියන්නේ මේකේ පළවෙනි වරදකාරයා ජනාධිපතිවරයා. ඔව්. එතකොට ජනාධිපතිවරයාට ඇගිල්ල දික් කරනවා කරන්න අපිට පුළුවන් වගේම එතකොට ජනාධිපතිවරයා වරදක් කරනවා නම් හිටපු අගමැතිවරණත් වරදක් කරන්න පුළුවන් කියලා මම හිතන්නේ. ඒ තුමා කරන එකත් වරදක්. හැබැයි වරදට වරද. ඈ ඒක තමයි මේ වෙලා තියෙන්නේ. තකට තක. ඔව්. මේ රංග මහත්තයා මේ පාර්ලිමේන්තු ගිය කෙනෙක් එක්කනේ අපි මේ ඉන්නේ. පාර්ලිමේන්තුවේ සල්ලි ගන්න විදිය, දෙන විදිය, മന്ത്രിවරු විකිනෙන විදිය, ඩීල් දාන විදිය අපිට වඩා රංග දන්නවා. රංග මේ ඔබ මට මතකයි අපි දවස වැඩසටහනේ ආණ්ඩුව අලුතින් පත්තුනෙන් පස්සේ කිව්වා රොෂාන් ඔයා පොඩ්ඩක් අර 5 ස්ටාර් හෝටල් එකේ ලොබි එකට ගිහිල්ලා බලන්න. ලොබි එක ඇතුලේ දැන් ඒගොල්ලෝ ඩීල් දාන ඔයා බව දන්නේ නැහැ. ඔයත් පොඩ්ඩක් ගිහිල්ලා මාධ්‍ය වේදිකාවට බලන්න කියලා. දැන් මේ සැරෙත් මේ ඩීල් එකේ මේ විදිහටම යනවද? රංග අපි කවුරු ඩීල් දැම්මත් සැලෙන්නේ මේ අපුව බලන් ඉන්න අහිංසක මිනිස්සු. මේ අපේ දවස වැඩසටහන අපේ පිටිපැස්සෙන් මේ පැත්තෙන් ගෙදර යන්නේ නැතුව මේ අපිත් එක්ක ඉන්න දුප්පත් අහිංසක මිනිස්සු හැමදාම කබලෙන් ලිපට වැටෙනවා. කබලෙන් ලිපට වැටෙනවා. රත් වෙච්ච කබලෙන් ලිපට වැටෙනවා. ඔවුන්ගේ කවුරුත් නැහැ. මම හිතන්නේ දැන් ජනාධිපතිතුමා මහින්ද මහත්තයා, රනිල් මහත්තයා, සජිත් මහත්තයා, එහෙම නැත්නම් ගෝඨාභය මහත්තයා, එහෙම නැත්නම් සම්බන්ධන් මහත්තයා, රවුෆකීම් මහත්තයා කවුරු කවුරුත් හිතන්නේ නැපේ. අපි එක මේසයකට ඇවිල්ලා ඉක්මනින් තීරණයක් ගන්නවනේ මේ රටේ අපේ මිනිස්සු දුක් විඳිනවා කියලා. මම හිතන්නේ නැත්තේ ඒ රංගා. ඒකලං තීරණයක් ගන්නවනේ. Taman කොහමද බලයට එනවා කියන තීන්දුව ගන්නවා. නමුත් උපතමා හිතන්නේ විදියට උපතමා බලාපොරොත්තු වෙනට ජනතාව වෙනුවෙන් හිතනවා කියන එක ඔයා හිතන එක තමයි දැනට පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. නමුත් ඒකලං Taman බලයට එන්න ඒකලං සඳහන් දැන් සටන පටන් ගන්නනේ. දැන් මොනා කිව්වොත් මොන පක්ෂයේ වුණොත් Tamanගේ නායක හොරගම් කරොත් මොහුරු නැමෙන්නේ වීරිය. කිරගෙදර කිව්වොත් මොනවද කියන්නේ? වීරිය ඔන්න එළියට ආවා කියලා කියනවා. නම මූ යන්නේ හොරගම් කරලා. එතන හොරගම් කරලා එළියට එනකොට මූ එන්නේ වීරිය වාගේ. හිරේනක ලැජ්ජයිනේ. නමුත් ඒ ඔයා දැක්ක නැද්ද අපේ මාධ්‍යම වෙන්නුවානේ. කී දෙනෙක් හිරේ එනකොට පාක්ෂිකව ඇවිල්ලා කෑ ගහලා මූ ඒගොල්ලෝ කියන දේශපාලන පරිගැනීම් කියලා ඒගොල්ලෝ වැරදි කළේ නැහැලු. ඉතින් අනිත් කට්ටි දැන් ඔයා දන්නවා ඔයාත් මමත් ඉන්ටර්වයුව කරලා දිනුවා. ලංකාවට වැඩිම කුඩු කෙනාලා හෙරොයින් වෙලෙසුදා. නාකොටික් චෙයාර්මන්ම කිව්වා ඩිරෙක්ටර්ම කිව්වා ඒකෙන් දේශපාලන හතර දෙනෙක් නම තියෙනවා කියලා. ආදෙනකන් එළියට ආවද? බොන්ඩ් ඉෂුව එකෙන් දේශපාලනක නම තියෙනවා කියලා කිව්වා. ඒක එළියට ආවද? අය ඒක හංගන්නේ. ඒ වගේ ඔයා දැන් මේක මේ කොලේ වාලනේ ගන්නෙ. දැන් ඔක්කොම තියන්නේ සටන රට ඩෙවලොප් කරන්න නෙමෙයිනේ. සටන් තියන්නේ කවුද බලයට එන්නේ? ඒක නිසා මේ කියන විදියට දැන් සීනියර් ලෙක්චරර් හොඳ කතාවක් කිව්වා. දැන් සජිත් ප්‍රේමාසා කියන එක ඔබතුමා මතක ඇති ලාස් සටන වැඩසටහනෙන් දවස වැඩසටහනෙන් ටියුස්ඩේ මම කිව්වා මේ ලීඩර්ෂිප් ප්‍රශ්නයක් එනකොට හරියට මේ බබුල් වහගේ සජිත් ප්‍රේමාසා කියලා කෙනෙක් එනවා. ඒ ලීඩර්ෂිප් ප්‍රශ්නයක් ඉවරන පස්සේ ඒ බබුල් එක එතන ඉවර වෙනවා. එතකොට දැන් මම ඔබතුමාට එදාගෙන ඔයා කිව්වා මම කිව්වා ඕගලගේ මාධ්‍යත් ගොඩක් ඒ වෙලාව ප්‍රොමෝට් කරනවා. ඒකට පස්සේ සද්දයක් නැහැ කියලා. එතකොට අයියා ඊරංගා එහෙම කියන්නේ කියලා. අද බලන එක සාක්ෂි. පුරුසිංහ මහත්තයා ඇත්තද ඒක? එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්නයක් වෙනකොට කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරනවා, නායක වෙනස් කරනවා කියන උපනායක නියෝජ්‍ය නායක දෙනවා, ආහයමත් පරණ රොටියම කනවා. මෙහෙමයි දැන් දේශපාලන පක්ෂයක දෙවනි පෙළේ නායකයෝ මුල් පෙළට එනවා නම් මුල් පෙළට එන්න ඕමනා නම් ඒ පක්ෂය ඇතුලේ ඔවුන්ගේ වැඩපිළිවෙලක් තියෙන්න ඕන. නමුත් මන්නම් පේන්නේ එහෙම එකක් තියනවා කියලා. ඈ එහෙම වැඩපිළිවෙලක් නැහැ. වැඩපිළිවෙලක් නැහැ. හැබැයි දැන් මොකද්ද විකල්ප වැඩපිළිවෙල රනිල්ගේ නායකත්වයට අභියෝග කිරීම සඳහා අනිකුත් අය කවුද පෙළගැහන්නේ? මොකද්ද විකල්ප වැඩපිළිවෙල? එහෙම තියෙන්න ඕනේ එහෙමනම්. නමුත් එහෙම එකක් නැහැ. ඒ කියන්නේ මේ නායකය වැඩ කරන්න දෙන්නේ නැත්තම් කකුලෙන් අදිනවනේ. එහෙම නේ. දැන් පක්ෂයක අපි කොච්චර කිව්වත් නායක ආධිපත්‍ය තිබුණාට බහුතරයට එරෙහිව නායකයාට දිගින් දිගටම ගමනක් යන්න බෑ. ඒකයි මෙතන යථාර්ථය. දැන් බහුතරේම රනිල්ට විරුද්ධ නම් කොහොමද රනිල් මේ නායකත්වය තාමත් පවත්වාගෙන යන්නේ? ඒක ඇත්ත. පක්ෂ අනිත් අය විරුද්ධ නම්. ඔව් එහෙම එකක් වෙන්න බෑ මම නම් කියන්නේ. ඒ කියන්නේ රනිල්ගේ නායකත්වයට අභියෝග කළ හැකි නායකයෙක් තාමත් බිහි වෙලා නැති බව තමයි ඒකෙන් අපිට පේන්නේ. ඔබ හිතන්නේ මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂය මේ ප්‍රශ්නෙට හොඳම කළමනාකරණය කරනවද? ඔවුන් මේ රටේ ප්‍රධාන පක්ෂය. ඒ පක්ෂය මේ ප්‍රශ්නේ දකින්නේ කොහොමද? ඔබලා හිතන විදිහට ඔවුන් හොඳ තැනක ඉන්නවද මේ වෙලාවේ? මීට වඩා දෙයක් නැද්ද උන්ට කරන්න? නෑ මෙහෙමයි. දැන් ප්‍රධානම දේ තමයි මැතිවරණයකට වඩා රටේ නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා විය යුතුයි.
මැතිවරණ තියන්නේ ආණ්ඩුකම ව්‍යවස්ථාව යටතේ. ඒ නිසා ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා නම් රටක මැතිවරණ තිබ්බට වැඩක් නැහැ කියලා මම කියන්නේ. ඔබ ඔබ එකඟද මේ කියන කතාවට? ආණ්ඩුකම ව්‍යවස්ථාව ඕන වෙලාවට ගන්නවා, අනිත් වෙලාවට හංගනවා. දැන් ආණ්ඩුකම ව්‍යවස්ථාව අදාළ නැද්ද මහ බැංකු හොරු අල්ලන්න? ආණ්ඩුකම ව්‍යවස්ථාව අදාළ නැද්ද මේ රටේ මේ තරම් අපරාධ රැල්ලක් වර්ධනය වෙනකොට ඒක නවත්තන්න? ජනාධිපතිතුමාව ඝාතනය කරන්න කුමන්ත්‍රණයක් කරනකොට ආණ්ඩුකම ව්‍යවස්ථාව අදාළ නැද්ද? මම කියන්නේ මේ සමහරක් සාමාන්‍ය මිනිසුන් හිතන දේවල්. එතකොට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? ඇයි රංගම් රංගලද්දන් කටවහ ගන්නවා වගේ? නෑ නෑ, දැන් මේ බය වෙලා වගේ නෑ. අපි කවදාවත් බය වෙන්නේ නැහැ. නමුත් ඔයා කියපු විදියට දැන් ඇත්තට බැලුවොත් ඔයා දන්නවනේ, දැන් අපි මේකට වඩා ඩිස්කස් කරලා තියෙනවා, දේශපාලනයා හිරෝයින් ගෙනාවොත් කන්ටේනර් එක ගේන්නේ අවුවන්නේ නැහැ. අවුණුත් හරි නිදාසෙන් එළියට ඉන්නවා. නමුත් 10 ග්‍රෑම් ගෙනාවු එක නම් තාම හිරගෙදර ඉන්නේ. ඒ වගේ තමයි එකෙනෙක් කියලා ඔයා කියලා දැන් පුළුවන් නම් නැත්නම් ඔයා කාඩරි කියලා ඔයාගේ ඩ්‍රයිවර් හරි කියලා බැංකුවක් කොහෙදරි බැංක් බ්‍රාන්ච් එකක් හොරගම් කරන්න ඔයා හිරගෙදර යන්න වෙනවා. ඔයාත් යන්න වෙනවා. එයාට දේදුල වැඩ රස්සාවක් දුන්නා කියලා. නමුත් සෙන්ට්‍රල් බැංක් හොරගම් කරන්න යන්න ඕනේ නැහැ. අයි ඒක දේශපාලනය හොරගම් කරලා තියෙනවා. ඒ වගේ තමයි අද බලන්න දැන් වර්තමාන ජනාධිපතිතුමා කියනවා නම් යාට විරෝධයෙන් මරණ තර්ජන තියනවා කියලා. දැන් ඒතුමාගේ අතේ බලය තියෙනවා. ඩිෆෙන්ස් ඔක්කොම දැන් ඒතුමා අල්ලලා ඒක එලි කරන්න ඕන. හැමදාම මට මේක තියෙනවා මේක තියෙනවා කියලා කියාගෙන ඉඳලා වැඩක් නැහැ. දැන් එයාගේ යට තමයි පොලිසිය තියෙන්නේ. එයාගේ යට තමයි IGP ඉන්නේ. ඒතකොට ඒතුමා ඩක්කලා ඉන්වෙස්ටිගේෂන් එක පටන් ගන්න ජනතාවට කියනවා කොහොමද මේක පටන් ගත්තේ, කවුද පටන් ගත්තේ කියලා කියන්න ඕන. නමුත් ගල ඉස්සර කිව්වා එක්සත් ජාතික පක්ෂය තමයි අධිකරණ නැමති ඉන්නේ. එක්සත් ජාතික පක්ෂය තමයි පොලිසිය තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂය තමයි බැංකු ටික තිබ්බේ. එක්සත් ජාතික පක්ෂය තමයි මුදල් නැමති හිටියේ කියලා. දැන් කියනවා ජනාධිපතිතුමාට දැන් බලය තියෙනවා, ජනාධිපතිතුමා දැන් කරන්න කවුරුත් කරන්නේ නැහැ රංගා. නෑ රොෂාන් ඔයා හොඳ තැනට ආවා. නමුත් ඔයාට එකක් අමතකුණා. ඔව් කියන්න. දැන් කවුරු දැමෙති නෙමේ. මෛත්‍රීපාල සිරිසේන විතර යැමෙති. ජනාධිපතිතුමා විතර යැමෙති. ඒතකොට එයාගේ අතේ තමයි පොලිසිය තියන්නේ. එදා අපි කියනකොට විජේදාස රාජපක්ෂ හිටියා ජස්ටිස් මිනිස්ටර්. කවුද සාගල රත්නායක හිටියා මේ පොලිසිය පොලිසිය. එතකොට අපි එයා කිව්වා මේක අල්ලන්න දූෂණය කටිය අල්ලන්න කියලා. එදා අපි කියපේ ඇත්ත. නමුත් අද ඒකට කියලා වැඩක් නැහැනේ. අද ජස්ටිස් මිනිස්ටර් විජේදාස රාජපක්ෂත් නැමේ, පොලිසිය ඇමති සාගල රත්නායකත් නැමේ, අද වර්තමාන ජනාධිපතිතුමා. එතකොට එයාට අයි බැරි වෙලා තියෙන. ඒකයි අදාළ මිනිසුන්ට කතා කරන නිසාත් මේ පිටිපස්ස ගිය බස් එකට අත බස් ගිය පස්සේ අත පෙන්නල වැඩක් නැහැ. බලයේ ඉන්නකොට බලයේ ඉන්න මිනිහට කියනවා. දැන් බලය තියන්නේ අද උසාවියෙන් තීන්දුවක් දීලා තියෙනවා. එතකොට ජනාධිපතිතුමා වර්තමාන ජනාධිපතිතුමා තමයි බලය තියන්නේ. එතකොට ජනාධිපතිතුමා කියන්නේ ඒකාධිපතිය කියලා කියයිද නැහැ. දැන් මේමනේ මේකෙන් හැමෝම හොඳ කියන විදිහට යාට පාලනය කරන්න බෑ. රටට හොඳ දෙන්න හොඳ වෙන්න විදිහ තමයි යා පාලනය කරන්න ඕන. නමුත් ඒක ඒතුමා කරන්න ඕන. ඒක දැන් ඔයා කියපේක ඇත්ත. නමුත් එදා කියපේක අද කියපේක එක කතාවයි. එදා පවර්ල තිබ්බේ අමාත්‍යාංශ එක්සත් ජාතික පක්ෂයට. අද පවර්ල තියෙන්නේ වර්තමාන ජනාධිපතිමට. උසාවි තියෙනවා ආචාර්යවරයෙක් ළඟ ඉන්නව. මේ මාතේ දත්ත වගේක් තිබෙනවා. දැන් ඔබ දන්නවද මැතිවරණයක් පවත්වන්න වියදම ජනාධිපතිවරණය පවත්වන්න ජනවාරි 8 2015 රුපියල් බිලියන 10.5ක්. රුපියල් බිලියනයක් කියන්නේ මිලියන 1000ක්. ඒ කියන්නේ රුපියල් බිලියන 10.5ක් යනවා ආයමත් ජනාධිපතිවරණ පවත්වන්න. කාගවත් සල්ලි නෙවෙයි, ඔබේ මගේ සල්ලි. මහමැතිවරණ පවත්වන්න රුපියල් බිලියන 7.8ක් අපේක්ෂක 6151ක්. ඔබ දන්නවා 8000ක් ඉන්නවා පළාත් පාලන මේ නගර සභා, මහනගර සභා, ප්‍රාදේශීය සභාවල. පළාත් සභාවල තව සෙට් එකක් ඉන්නවා. පාර්ලිමේන්තුවේ 225ක් ඉන්නවා. මේ ඇත්තටම මේ ගැටලුවේදී ඇයි එක්සත් ජාතික පක්ෂයට එල්ල වෙන චෝදනා? ඒ අවුරුදු තුනා මාරේ වැඩ කරා නම් අද මිනිස්සු පොර බැදලා අරලියගහ මන්දිරේ උඩේ කරේ තියා යනවනේ අපේ පක්ෂ අපට ආරක්ෂාව දුන්න රට රැකගත්ත කියලා. ඇත්තටම රනිලුත් ෆේල්නේ. ෆේල්. ඒ කියන්නේ රනිල් අවුරුදු තුනම ආරක් ෆේල්. ඒක න විවාදයක් නෑ. දැන් රනිල් මෙතන ඇත්තටම ආචාර්යතුමනි මේ ඇයි මේ වැඩේ කරගන්න බැරි වුනේ? නෑ මෙහෙමයි. හබැද්දද? මේගොල්ලෝ මේක මන්දගාමී ලෙස කිසිම හොරෙක් ඇල්ලුවේ නෑ. කිසිම දූෂණ වංචාවලට පෙළඹුණු අයට සහ මේ ආණ්ඩුව හොරගම් කරුවා ඊළඟට. ඈ එතකොට මේගොල්ලන්ට එහෙම හැඟීමක් තිබුණ නෑ. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි දැන් තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීමේ ප්‍රශ්නේ. ඒතර රනිල්ද, මහින්දද, මෛත්‍රීපාලද කියන ප්‍රශ්නේ අපිට තියෙන්නේ. ඔය ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ලසන්ත මෙරුව කවුද කියලා දැනගන්න එක. අනිවාර්යයෙන්ම. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ එක්නලිගොඩ අතුරුදන්කලිය කවුද කියලා හොයන එක. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඇත්තටම කොල්ලෝ අතුරුදන් කළා
මැරුවේ කවුද කියලා රටට කියන එක. ඉතින් හිරේට යනවා අප ගන්නවා. හිරේට යනවා අප ගන්නවා. හිරේට ගන්නවා අප ගන්නවා. මෙතුමා කියවනේ ජනාධිපතිතුමා දැන් මේ පොලිසිය බාර ඇමති කියලා. දැන් වැඩි පටන් ගන්නකො ජනාධිපතිතුමා. දැන් මම කියන එක බොරුවක් නෙමෙයි. දැන් උසාවියේ තීන්දුව දීලා තියෙනවානේ. එතකොට එතුමා මේ වැඩේ අදාළ අමාත්‍යාංශය අදාළ විදිහට වැඩ කරා නම් ප්‍රශ්නයක් නැහැ. අපි ඉස්සරහ ඇතර දොස් කිව්වේ ජස්ටිස් මිනිස්ටර් හිටියා UMP එකෙන් පොලිසිය මිනිස්ටර් හිටියා UMP එකෙන්. එතකොට ඒක ලාය අත දෙක. මේ පැත්තට ආවා. නමුත් ජස්ටිස් මිනිස්ටර් එක දැන් මේක ඔක්කොම බාර වෙන්නේ උසාවියේ තීන්දුව දුන්න පස්සේ ඩිෆෙන්ස් ඇන්ඩ් පොලිස් ඔක්කොම යටේ ලෝ ඇන්ඩ් ඕඩර් බාර වෙන්නේ ජනාධිපතිතුමා. ඒතර ඒතුමාගේ මරණයට කවුදරි සූදානම් වුණා නම් ඒක රටට එලි කරන්න ඕන. අනිත් එක එදෙන ඉන්දියන් එකෙනෙක් තව වෙලා තියෙනවා. එයාව අත්තනකොට ගන්නේ ඉස්සරහම ඉන්දියන් කොමසාරිතුමා කියලා තියෙනවා. මේ එයාට මාතකයට මොලේ අමාරු කියලා. ඒතර ඒතුමා කොහොමද දැනගත්තේ මේ මාට මොලේ අමාරු කියලා කියන එක අපිට දන්නේ නැහැ ඇතර. ඒතර එයා ડોක්ටර් නෙමෙයිනේ. එතකොට මේ වගේ දේවල් ඩ්‍රාමද නෑ මේක ඔක්කොම ජාත්‍යන්තර කුමන්ත්‍රණ තියෙනවා නේද? අපි එලි හැමදාම ජාත්‍යන්තර කුමන්ත්‍රණ. ඒ වගේ දේවල් කියලා කියලා බලයට එන නිසාත් කවදාවත් බලයට අවිලා මේකලා ඔයාට මතකද නැහැ අපි පුනා පුනා කිව්වා 94 මැනිෆෙස්ටෝ එක බැලුවා චන්ද්‍රිකා මැදින කිව්වා ගෝල්ඩ් ෆේස් එකෙන් අවිලා ඔයාට දැන් පයින් යන්න පුළුවන් දුරක් තියෙන ගෝල්ඩ් ෆේස් එක ගෝල්ඩ් ෆේස් එකෙන් අවිලා ඔක්කොම කෙලින් කරනම් හොරගම් කරප කට්ටි කියලා නමුත් එක්කෙනෙක් ඇල්ලුවාද අසමත් නෑ අසමත් නෙමෙයි ඒකලා දැනගෙන කරන්නේ කොහමද හොරු හොරු වලන්නේ බොරුවට කියන හොරා වලන්න බෑ වලන්න බෑ ඒකලන් කියන්නේ බොරුවට ජනතාවට දැන් අද මම ඇත්තට අපි මේ ගැන කතා කරලා වැඩක් නෑ මේ සංගාමයේ නවත්තලා දාන්න ඕනේ අපි අපිත් කතා කරනවා රංගලත් කියනවා මේක වෙන්නේ නෑ කියලා ආචාර්යතුමත් කියනවා ප්‍රොෂාන් මේකේ දැන් මේ වෙලාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන තමයි අපි හිතන්න ඕනේ කියලා අර ගමේ ඉන්න මිනිස්සුන්ට උතුරේ ඉන්න මිනිස්සුන්ට දකුණේ ඉන්න මිනිස්සුන්ට නැගෙනහිර පුත්තලම පැත්තේ ඉන්න අයට කතා කරනවා දැන් මේ වර්ජනය කරන්න එන්න නගරෙනේ ඔබ පිළිගන්නවද මිනිස්සු මේ පාරට බහින්න ඕනේ කියලා කවුරු ඉඳා? නෑ මෙහෙමයි. දැන් මේක ඡන්දදායක අර වගකීමක් තියෙනවනේ. ඔව්. මේ 225 දෙනාව මාරුවේ මාරුවට පත් කරගෙන ඡන්දදායකව අපිට එහෙම මේ 225 දෙනාටම චෝදනා කරන්න බෑ. මොකද ඒගොල්ලෝ යම්කිසි මැතිවරණකින් මහජන ඡන්දයෙන් පත් වෙච්ච මන්ත්‍රීවරුනේ. නේ? ඒ නිසා ඡන්දදායකට වගකීමක් නැද්ද? තමයි කියන්නේ ගීතා කුමාරසිංහ පත් වෙන එක සම්බන්ධයෙන් අපට ඇඟිල්ල දික් කරන්න බෑ. එතුමිය පත් කරන්නේ ඡන්දදායකයෝ. ඡන්දදායකයෝ. ඒ කියන්නේ ඡන්දදායකයා දැන් අතපහර ගන්නවා. ඒතකොට ප්‍රසන්න රණවීර මහත්තයාව පත් කරන්නේ ඡන්දදායකයෝ. මර්වින් සිල්ලා මහත්තයා පත් කරොත් පත් කරන්නේ ඡන්දදායකයෝ. ඒකත් තියෙනවා මේ. නළුව නිලියෝ ක්‍රීඩකව පත් කරන්නේ ඡන්දදායකයෝ. ඡන්දදායකයන් සල් දරන්නේ මේ. දේශපාලන පක්ෂ වලින් ගොල්ලෝ නොමිනේෂන් දෙන හින්දා. ඔව්. දේශපාලන පක්ෂත් මේකට වාග කියන්න ඕන. දැන් ඔය කියන මන්ත්‍රීවරුන්ට නොමිනේෂන් දුන්නේ කවුද? දේශපාලන පක්ෂ වලින්. ඔව්. ඒතර ඒගොල්ලොම ඊළඟට ජනතාව ඡන්දයෙන් පත් කරනවා. ඔව්. ඒතකොට මේ දෙගොල්ලම මේකට වාග කියන්න ඕන. කොහොමද නවත්තන්නේ? දැන් ලොකුවට කතා කරනවානේ මාධ්‍ය වලින් ඔක්කොම පීයෙන් අරන් ආපු කෙනෙක්ගොත් මිරිස් කෙනාව කියලා. ඔව්. ඒ දෙකමට පක්ෂ දෙකක්නේ. ඔව්. නායකලට කියන්නේ ඒකම next day nomination දෙන්නේ නැහැ කියලා. ඔයාට පුළුවන් නම් කරන්න. ඒ කියන්නේ නෑ නෑ ඔයා බටර් පීයා ආපු මහත්යටයි මිරිස් කුඩු අරන් ආපු මහත්යටයි ඒකලන්ට තමයි කැබිනට් ඇමති හම්බෙන්නේ. ඒගොල්ල කැමිනේට් එකමද? ඇයි? නායකලාට ඕන ඒ වාගේ තකටි කාරයලා ගෙනල ඒකලංගේ වැඩේ කරවන්න. බොරුනේ. දැන් ජනතාව මොකද කරන්නේ? ජනතාව තෝර ලෙවනවානේ. ඔව්. ජනතාවත් මේ වාගේ ගැටිය තෝර ලෙවනවානේ. දැන් නායකලාට නොමිනේෂන් දෙන්න බුණා. ඒකත් වැරදි. අපේ ලෙක්ෂණ කියපේ හරි. නොමිනේෂන් දුන්න එක වැරදි. නමුත් ඒකට පස්සේ තෝරුවේ කවුද? ජනතාව. දැන් අද දැන් අපි ප්‍රශ්නේ දන්නවනේ කොතනින්ද මේක නිවැරදි කරන්නේ? මේ අහිංසක දුප්පත් මිනිස්සු මේ බලන් ඉන්න හැටි බලන්න. ඒ අය අහනවා එහෙමනම් අපි ඡන්ද දෙන්න එපාද? ඒතොර ප්‍රජාතන්ත්‍ර විරෝධී. එහෙමනම් ඡන්ද පොලට යන්න එපාද? එහෙම කරන්නත් එපා. එහෙමනම් අපිට හොඳ මිනිස්සු ටිකක් දීපන් අපිට ඡන්ද දෙන්න. එහෙම දෙන්නෙත් නැහැ. අවුරුදු 70යි. දැන් ඇති අපිත් මැරෙන කාලේ හරි රංග. දැන් අවුරුදු කීයද වයස රංගගේ? 50ට කිට්ටුයිනේ. මටත් 50ට කිට්ටුයි. 50ට වැඩි. ඉතින් මේ පොඩි පැටවුට් එකට මොකද්ද මේ රටේ වෙන්නේ? මේමයි. සමා වෙනවා. මේ මේ නෑ නෑ. ඔව් ඔව්. නෑ මම ඒකන ප්‍රශ්නයක් නෑ. දැන් නමුත් ප්‍රශ්න තියන්නේ මෙතන. අද බලන්න මම බැලුවා අද ඔයා බලන්න දැන් උසාවියෙන් තීන්දුවක් දුන්නනේ. කවුරුත් ඇමති නෑ කියලා. රටේ මොනවද ප්‍රශ්නේ? නෑ මම හිතලා මේ ඇමතිලා වැඩක් නෑ. රංග ප්‍රශ්නේ කියන්න එපා. මේ රටේ මිනිස්සු එලි වෙනකන් ටීවී බලන් ඉඳලා ප්‍රශ්නේ දන්නවා. අපි අහන්නේ තුන්වෙනි නායකයෙක් අපිට දෙන්න බැරිද? මේ පක්ෂ තුනෙන් මහනවා. නෑ නෑ නෑ. කොහොම ජනතා නියුක්ති පෙරමුණ මේක නායකත්වයේ ගන්නවද? ඡන්ද තියෙනවද? TN එක මේක නායකත්වයේ ගන්නවද? ඡන්ද තියෙනවද? එක්සත් ජාතික පක්ෂය ඊළඟ තරුණ නායකයෙක් දෙනවද මිනිස්සුන්ට? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ නායකයෙක් දෙනවද මිනිස්සු? මෙන්න මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න. මේමයයි. ඔයා එකක් දැනගන්න ඕන. ඩඩ්ලි සේනායකා ට JR ජයවර්ධනට ඩඩ්ලි සේනායකා ලීඩර්ෂිප් දුන්නේ නැහැ. ගත්තා. අපි ගහලා ගන්න කියන්නේ නෑ ගහලා නෙමෙයි. ඔව් ගත්ත කොම ගහලා ගත්ත නෑ. ජයජ වදන ගැව්වා නෑ. ජයජ වදන ගැව්වා නෑ නේද? ඩඩ්ලීට ගත්තා. ඒ වගේ ප්‍රේමදාසාට ජයජ වදන ලීඩර්ෂිප් එක දුන්නේ නෑ. ගත්තා. චන්ද්‍රිකා මැතිනි මහින්ද රාජපක්ෂ ලීඩර්ෂිප් එක දුන්නේ නෑ. ගත්තා. මෛත්‍රීපාල සිරිසේනට මහින්ද රාජපක්ෂ ලීඩර්ෂිප් දුන්නේ නෑ. ගත්තා.
හරිද? ඒක අනුරා බණ්ඩාරනායක චන්ද්‍රිකා මැතිට දුන්නේ නැහැ. අක්කාට දුන්නේ නැහැ නා මල්ලී. එතකොට නිකං මල්ලී gedera ඉඳගෙන අම්මා පත් කරා කියලා දාලා ගියා පක්ෂි. ඔව් පක්ෂි දාලා ගියා යාට. අන්තිමට කොහොමද යා පක්ෂිට ආවේ? ඒ නිසා මේ රටෙන් ඔයා හිතන්න එපා දෙවනි නායක නායකලා හදනවා කියලා. තමන් දැනගන්න ඕන ලීඩර්ෂිප් එකට එන්න. අනිත් එක ඔයාගේ ගෙදර ඔයා ප්‍රජාතන්ත්‍ර විරෝධී වගේ නේද? ඔයාට බබලා ලිච්ච විපාලනේ නැහැ නේද? ඔයාට බබලා කී දෙනෙක් ඉන්නවද? බබලා දෙන්නයි. දෙන්නෙක් ඉන්නවා. දැන් එක්කෙනෙක් අඬනවා බඩගිනි කියලා. කිරි බොන්න ඕන කියලා. මොනවද කරන්නේ ඔයා? කිරි දෙනවා එක්ක අඬනවා නලවනවා. ආ කිරි අඬන බණියට කිරි දෙන්නේ. ඔයා බබලා දෙන්නටම දෙන්නේ නැහැ නේ මේ කිරි එක්කෙනෙක් අඬනවා කියලා. ඒක තමයි රටේ සම්ප්‍රදාය. ආසයිපය තිබ්බ කැමති මට දෙන්නම් මං ඉන්නවා කියලා කිව්වොත් ඒ වාගේ තමයි දැන් ඔයා හිතන්නේ නැහැ මගේ දරුව දෙන්නම එකෙක් බඩගිනි කියලා අඬනවා ඒ නිසා දෙන්නටම දෙන්න ඕනේ කියලා දෙන්නේ නැහැ නේ. ඒ අඬන මිනිහට නේ දෙන්නේ. ඔව් ඒ වාගේ තමයි ලීඩර්ෂිප් එකට එනවා නම් තමන් තරඟයට එන්න ඕන. තමන් තරඟයට එන්න නැතුව ලස්සන තරඟ කරන්න ඕනේ. මේ උත්සව සමය කඩසාප්පු වේලෙනවා. කඩසාප්පුල මැස්සෝ වැහැලා බලන්න මේ ආසන්නයේ තියෙන කඩසාප්පුල සෙනග ඉන්නවද කියලා. මිනිස්සුන්ට බෝනස් එකක් නැහැ. මිනිස්සුන්ට අතිරේක ආදායමක් නැහැ. බුලත් විටි කඩේ බුලත් විටි විකිනේ නැහැ. යෝගට් එකක් තොපියක් කන්නේ නැහැ මිනිස්සු. මිනිස්සුන්ගේ ජීවිතේ ප්‍රශ්න හැමදාම අවුරුදු වෙන්නේ නැහැ. අපේ මහාචාර්යතුමනි මොකක්ද මේ කරුමේ මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ? මේ මිනිස්සු හොඳ ආණ්ඩුවක් කියලා දෙන්න එකතු කරලා පත් කරලා දුන්නා. අන්න කරගෙන ඵලයන් කියලා බහුතරේ දුන්නා. දෙන්න රණ්ඩු වුණ අවුරුදු තුනම ආරක්. මෙහෙමයි මේ රටේ ජාතික ප්‍රතිපත්තියකුත් නැහැ. මේ රටේ සංවර්ධනය පිළිබඳව මේවා තියෙන්න ඕන දේශපාලකීන්ට වගකීමක් තියෙන්න ඕන රටක සංවර්ධනය කරන්න කෙසේද කියන එක මේවා කැපවීම කරන්න ඕන. ඡන්දේ බලාගෙන මේවා කෙරුවොත් තමයි මේ ප්‍රශ්නේ හැම මේ රටේ හැම පක්ෂයක්ම ඊළඟ ඡන්දේ බලන්නේ වැඩ කරන්නේ. එතකොට රටේ සංවර්ධනය රටේ ඉදිරි අනාගතයේ එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ රටේ දැන් ඉන්දියාව බලන්න මොන ආණ්ඩුවක් ආවත් ඒ යන වැඩ පිළිවෙල යනවා ඉදිරියටම ඒ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙනවා. අපේ රටේ එහෙම දේශපාලන සංස්කෘතියක් නැතික මේ පළවිපාකේ තමයි මේ අපි විදිහ. හැබැයි ඒගොල්ලෝ අරන් තිනෝ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපාධි, හාවර්ඩ් සරසවියේ උපාධි මේ නායකකාරකා දින හොඳ අත්දැකීම් තියෙනවා රංග මාත්‍යා. මම හිතන්නේ මම කතා කරන්න වෙලාව හරි. ඔව්. ඇත්තට දැන් මම බැලුවා මම නම් හිතන්නේ අද රටේ ජනතාවට තේරුම් ගන්න හොඳ අවස්ථාවක්. ඔව්. ඒ කියන්නේ රටේ කවුරුත් කැමැති නැහැ, කවුරුත් ප්‍රයිමිෂ නැහැ. නමුත් රට දුවනවා. මාස හතරට ඉස්සලා කිව්වා ආදිගේ කඩන් වැටලා කියලා. එතකොට ඇමෙතිලා ඉඳන් මොකද කඩන් වැටුනේ? දැන් ඔයා මාස හතරට දවස ප්‍රෝග්‍රෑම් එකේ ඔයා කිව්වේ ආදිගේ කඩන් වැටලා ඔඩ බල ඩොලර් නැගලා පවුන්ඩ්ස් නැගලා කියලා කිව්වා. දැන් අඩු වෙලා නැහැ. දැන් බලන්න ස්ටොක් මාකට් එක වැඩිනවා කියලා කිව්වා. දැන් බලන්න ඇමෙතිලා නැතුව අඩු වෙලානේ. ඒතර ඔයා බොරුනේ කියලා තියන්නේ. ඒ කියන්නේ රාජ්‍ය ඔයා ඇමෙතිලා ඇමෙතිලානේ නෑ රංගා. රාජ්‍ය දැන් මම ඔයාට එක උදාහරණයක් කියනවා. දැන් ජනවාරි මාසෙ ඉඳලා පඩිගවන්න බැරිලු. දැන් මම දැන් ගියා කළුබෝයල හොස්පිටල්ට 15 වෝඩ් එකට. ඒතර ඇමෙතිලා නැතුව ලස්සනට කළුබෝයල හොස්පිටාලේ මම බබාට අසන ඉපැකලි. ඒකට පස්සේ ලේඩි විචෝ හොස්පිටාල. අපි බලමු ලස්සනට දුවන ඇමෙතිලා. පඩි දිනේට කළුබෝයල හොස්පිටල් එක වැඩ කරන්න කොහොමද කියලා පඩිය දවසක් ප්‍රමාද වෙලා බලන්නකෝ. ඔය දොස්තර ඔන්ලයින් නෝස් ඔන්ලයින් ඕම වැඩ කරනවා කියලා. ඩොක්ටර්ලා ඇත්තටම බැලුවා. ඒක නම් පඩිගෙන හිතන්නේ නැතුව මම ලේඩි විචෝ හොස්පිටල් එකට ගියා වෝඩ් නම්බර් 2 එකට. මම බබාට අසන ඉපැකලි. වැඩ කරනවා. නෑ ඒක නම් ඇත්තට මේ රටේ මොනව විලයක න බලන්න. ඒගොල්ලන් නිදි මරාගෙන වැඩ කරනවා දරුවලා කොහමද හොඳට දාන්නේ කියලා. අපි බලමු මේ සංවාදය ඔබ සඳහා. දේශපාලන තමයි නිදා ගන්න තුව ඉන්නවා කොහමද බලයට එන්නේ. එහෙමනම් දේශපාලන අවශ්‍ය නැද්ද? මේ ප්‍රශ්නේ ඔබ හමු වෙ තිබෙනවා. We report you decide. ඔබසෝතේ මහාචාර්යතුමනි, ඔබසෝතේ රංග අපේ සමු ගන්නවා අපේ නිමාන ඉන්නේ. අපි ඉක්මනින්ම ප්‍රවෘත්ති බලන්න සූදානම් වෙන්න ඕනේ. සුබ රාත්‍රියක්.